नमो बुद्धाय गरुत्र महासंग्रहणे अवसराय सदैवत् पिंवत्नि अदवसेदित आप सूदानम वन्ने नैन पहन सदहम पिलिसंदर तुलिन थावत उतुम दहम करुणु साकाच्छा करला बिजीवितेट ए यहापत गिनल देन बागुतुन हसिकी धर्मय दायाद करन्नट ति नदवसेदित मेयुतुम सदहां पिलिसंदर संदहा अपगे गौरवणीय आराधनेन वेडुम कुटवदाल अपगे पिंग स्वामीन वहांसे इतामात्म आदरेन गौरवेन युक्तव पिलिगन्नु अवसरय स्वामीन वहांसे नमो बुद्धाय नमो बुद्धाय अदवसेदी मेयुतुम सदहां पिलिसंदर श्रद्धा रूपहानि ओस्से विकाशनी करन्नट दायकत्वयन एक्करन्ने अनुराधपुरे पदिंची सुमित प्रेमचंद्र महात्मा एवगेम मोरटुवे पदिंची प्रेमचंद्र पौले सिर दिन विशेषेन दिदास विशेक अगोस्तु मासे दिवन दिन मीट वसर कटिदी मे पर्लोगीय टी डी प्रेमचंद्र पियानांट पिंपेत अनुमोदी ए दारुवान पौले हम दिना मे उतुम धर्म दान मे पीन अद इष्ट सिद्ध कर गे तीन पिंगवा अद अभी विशेष इनम පෙරදිනේක සඳහන් කළා වගේම උපාසක මහත්තුරු ගැන එදා කතා කරද්දී අපි කිව්වා උපාසක අම්මලා ගැන කතා කරනවා කියලා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අද අපි කල්පනා කළා බුදුරජාන් වහන්සේගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම වැඩ ඉන්නවා. ඒ සිව්වණක් පිරිසම නිසා තමයි මේ බුද්ධ ශාසනය පවතින්නේ බබලන්. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ उपासक महत्तुरु गेन उपासक महत्तुरुंगे लक्षण गेन विशेष अभी मीट वेडसटा किहिपेकटिहेदी साकाच्छा कला तिंग अभी यदा किंवा अम्मलाटत् ए उपासिकावान् सतु वियुतु गुणधर्म मनोवद किला अभी इदिरि वेडसटाने कथा करनवा किया ति पिंग स्वामिनास् उपासिकावक् वेन्ने कोहमद तत् उपासिकावकट भागदुन्हांसे දේශනා කරලා තිනවා මෙන්න මේ විදිහට උපාසිකාවක් වෙන්න කියලා. උපාසිකාවට තිනවා මිම්මක්. පින්වත් ස්වාමීන් වහන්සේ මේ අහිංසක අම්මලා අක්කලා දූලා ඉන්නවා ගොඩාක්. ගොඩාක් ශ්‍රද්ධාවෙන් දානි හදනවා. ගොඩාක් පුදු පූජාවන් පවත්වනවා. ඒතර මේ කාලේ විශේෂයෙන්ම උපාසිකාව ගොඩාක් ධර්මයට ලැබිව කටයුතු කරනවා. ගොඩාක් වෙහෙසටපත් වෙලා තමත් ශ්‍රද්ධාවෙන් ගුණධර්ම දිනු කර ගන්න වෙහෙසෙනවා. ඉතින් සමහරක් වෙලාවට මේ උපාසක අම්මලාට උපාසිකාවන්ට තාමත් තේරුන්නේ නැති කරුණු ඇති බුද්ධ ශාසනය ගැන. ඒ අයගේ අඩුපාඩු හැටි තව හදා ගන්න. ඒ වගේම දිනු කරගත්තු ගුණධර්ම ඇති ඒව ආරක්ෂා කර ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි මේ හැම දිනා කෙරෙහිම අනුකම්පාවෙන් උපාසිකාවක් වෙන්නේ කොහොමද? උපාසිකාවක් කවුරු මිම්මක් කරගෙන කවුරු අනුගමනය කරමින්ද බුදු සාසනේ ගුණධර්ම දිනු කරන්නට ඕනි පිවසන්නස් අවසරයි. එන්න ස්වාමීන් වහන්සේ බුද්ධ සාසනය තුල යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ යනවාද ඒකේචි බුද්ධං සරණං ගතෝ හෝති. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ යනවාද ධම්මං සරණං ගතෝ හෝති. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යනවාද සංඝං සරණං ගතෝ හෝති. එපමණකින්ම ගිහිගෙදර ඉන්න පින්වතිය උපාසිකාවක් බවට පත් වෙනවා. එතකොට ගිහිගෙදර වාසය කරන පින්වතියක් බුදුරජාණන් වහන්සේව සරණ යාමින් ධර්ම රත්නය සරණ යාමින් සංඝයා සරණ යාමින් තෙරුවන් සරණ ගොස් තෙරුවන් සරණේ පිහිටීමෙන්ම උපාසිකාවක් බවට පත් වෙනවා. එතකොට ඒක වයසක අම්මා කෙනෙක් වෙන්න පුළුවන් අවුරුදු 60ක 70ක. එහෙමත් නැත්නම් අවුරුදු 30ක 40ක වැඩිහිටි අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් වයස අවුරුදු 15ක 20ක 25ක තරුණියක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අවුරුදු 7ක 10ක පුංචි දියණියක් වෙන්න පුළුවන්. නමුත් කොයි වයසේ හිටියත් ඒ හැම කෙනෙක්ම තෙරුවන් සරණ යෑමත් එක්කම උපාසිකාවන් බවට පත් වෙනවා. දැන් සාමාන්‍ය වර්තමාන වෙනකොට අපි සමාජයේ උපාසක අම්මා කීපු ගමම්ම අදහසක් තියෙනවා මේ කියන්නේ ටිකක් වයසට ගියපු අම්මලා ගැන තමයි මේ කියන්නේ කියලා. නමුත් උපාසිකාව කියලා කියන්නේ මෙන්න මේ අර්ථයෙන්
යම් කෙනෙක් ගිහි ගෙදර වාසය කරන පින්වතියක් තෙරුවන් සරණයයිද ඒ තමයි උපාසිකාව. එතකොට ඒ උපාසිකාවක් බවට පත්වීමම ඒකෙනා ලබන මහා අභිමානයක්. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ විදිහට පිළිගත් කෙනෙක්. ඊළඟට ධර්මය තමන්ගේ ආධ්‍යාත්මිකව තමන් පුරුදු කරන දේ විදිහට පිළිගත් කෙනෙක්. සංඝයාව තමන් සරණ ගියපු පිරිස විදිහට පිළිගත්තු කෙනෙක්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි දන්නවා විශාඛාව අවුරුදු 7දී තමයි බුදුරජාණන් වහන්සේ ගැන අචල ප්‍රසාදෙහි පිහිටියේ. ධර්ම රත්නය ගැන අචල ප්‍රසාදෙහි පිහිටියේ. සංඝයා ගැන අචල ප්‍රසාදෙහි පිහිටියේ. තෙරුවන් සරණේ මනාකොට පිහිටියේ. එතකොට විශාඛාව අවුරුදු 7දී තමයි උපාසිකාවක් බවට පත් වුනේ. එතකොට ස්වාමීන් වහන්සේ එහෙනම් අපිට බොහොම පැහැදිලි මේ වයස් සීමාවක් බලපාන්නේ නැහැ උපාසිකාවක් වෙන්න. ඊළඟට ඉපදිච්ච කොළේ බලපාන්නේ නැහැ මොකද්ද කියලා. ඊට පස්සේ තමන් වාසය කරන රට මොකද්ද කියලා බලපාන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි අවබෝධයෙන් තෙරුවන් සරණ යෑම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා උපාසිකාවක් බවට පත් වුණාට පස්සේ අපි හිතමුකෝ දැන් ඔන්න පුංචි දීනියක් ඉන්නවා ගෙදරක. අම්මා තාත්තා කැමති මේ බුද්ධ ශාසනය තුල දියුණුවක් ලැබනවට මේ දියණිය. ඉතින් එතකොට අම්මා තාත්තා ඉල්ලනවා නම් මේ දුවගෙන් බලාපොරොත්තු වෙනවා නම් කොහොමද ඉල්ලන්න ඕනි? අනේ දුවේ ඔයත් මේ බුද්ධ ශාසනයේ අතීත හිටියා වේලුකණ්ඨකී නන්ද මාතා කියන උපාසිකාව මහා ගුණවත් උපාසිකාවක් ආන්නේ වගේ වෙන්න. ඊළඟට කුජුත්තරා කියන උපාසිකාවක් හිටියා ආන්නේ උපාසිකාව වගේ වෙන්න කියලා තමයි ඉල්ලන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ මේ තෙරුවන් සරණ ගිහිල්ලා උපාසිකාවන් බවට පත් වෙන හැම කෙනාටම මිම්ම විදිහට නැත්තම් තමන් ආදර්ශයට ගත යුතු අය විදිහට පෙන්වා දුන්නේ මෙන්න මේ උපාසිකාවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒසා භික්කවේ තුලා ඒතං පමානං මේ තමයි මිම්ම මේ තමයි තුලාව මම සාවිකානම් උපාසිකානම් තථාගතයන් වහන්සේව සරණ යන ශ්‍රාවිකාවන්ගේ මිම්ම නැත්තම් තමන් අනුගමනය කළ යුත්තේ ආන්නේ වේලුකණ්ඨකී නන්දමාතා ඊළඟට කුජුත්තරා උපාසිකාව කියන මෙන්න මේ දෙපළයි. එතකොට මේ දෙපළ දිහා බලාගෙන තමයි හික්මෙන්න ඕනි මමත් ඒ වගේ කෙනෙක් වෙනවා කියලා. එතකොට දැන් පුංචි දීනියකින් තමන්ගේ අම්මා තාත්තා ඉල්ලනවා නම් ඉල්ලන්න ඕනි දුවේ ඔයත් වේලුකණ්ඨකී නන්දමාතා වගේ වෙන්න කුජුත්තරා වගේ වෙන්න කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අද අපි විශේෂයෙන් මේ වේලුකණ්ඨකී නන්දමාතා වගේ ජීවිතේ මුල් කරගෙන නැත්නම් කුජුත්තරාගේ ජීවිතේ මුල් කරගෙන ඒ උපාසිකාවන්ගේ තිබිච්ච ගුණධර්මයන් ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. එතකොට දැනගන්න පුළුවන් මේ ඒ අය ළඟ මොන වගේ ගුණ යහපත්කම් තිබුණද, සීලයෙන් කොයි විදිහටද දියුණු වෙලා හිටියේ, ධර්ම අවබෝධයෙන් කොයි විදිහටද දියුණු වෙලා හිටියේ කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ගොඩක් කලාවට අර සමාජයේ නැත්නම් විවිධ පාර්ශවයන් විශේෂයෙන්ම උපාසිකාව කියන කෙනා ඒ නැත්නම් දුවෙක් නැත්නම් සහෝදරියක් අක්ක කෙනෙක් කාන්තාව කෙනෙක් කියන සමහරක් අවස්ථාවලදී හැලුවට පත් කරනවා. සමහරක් වෙලාවට ඒගොල්ලෝ ගොඩක් පසුතැවීමින් ඉන අපි මෙහෙම උනේ ඇයි කියලා. එතකොට ඒ ඔක්කොටම මම හිතන්නේ හොඳ පිළිතුරක් මේ සැබෑ උපාසිකාවක් වීම තුළ එයාට උදා කරගන්න පුළුවන්. එයාට බය නැතුව ඉන්න පුළුවන්. එයාටම එයා ගැන මේ අභිමානයක් ඇති කරගන්න පුළුවන් නේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ උපාසිකාවන්ගේ ලක්ෂණ දැනගෙන තමන් තුළ ඇති කරගන්න මහන්සි ගන්නකොට ඒ අභිමානය තමන්ටම ඇති කරගෙන තමන්ට මේ සමාජය තුළ හොඳින් නොසැලී ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ වේලුකණ්ඨකී නන්දමාතා වාසය කරපු ගම තමයි වේලුකණ්ඨක කියන්නේ. එතකොට දක්ෂිණගිරි කියන ප්‍රදේශේ තමයි මේ ගම තිබිලා තියෙන්නේ. ඉතින් එක්තරා කාලෙක අපගේ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ඒ ප්‍රදේශේ චාරිකාවේ වැඩම කළා. තවත් භික්ෂු සංඝයා 500 වහන්සේ නමක් සමග. ඉතින් එහෙම චාරිකාවේ වඩින අතරේ දැන් වේලුකණ්ඨකී නන්දමාතාව දන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ඒ දකුණු පළාතට මේ චාරිකාවේ වැඩම කළා කියලා. ඉතින් මේ වේලුකණ්ඨක කියන ගමේ මේ නන්ද මාතා දවසක් හිමිදුරු උදෑසනින් අවදි වෙලා පාරායන වර්ගයේ කියන සුත්තනිපාතේ
ඇතුළත් වෙන සූත්‍ර දේශනා කොට්ටාසයක් තියෙනවා බොහොම ගැඹුරු අර්ථ තියෙන. ඉතින් මේ පාරායන වර්ගයේ මතකෙන් හිමිඳුරු උදෑසන අරුණ වෙట్ల නැ සජ්ජායනා කරමින් හිටියා. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම සජ්ජායනා කරන හඳ අතරේ වෛශ්‍රවණ දිවිරාජයා සතර මහා දෙවරජ දරුවන්ගෙන් කෙනෙක්නේ වෛශ්‍රවණ දිවිරාජයා යම් කිසි කටයුත්තකට ඒ ප්‍රදේශය අහසින් යමින් හිටියා. ඉතින් මේ හඬ අහලා නතර වෙලා අහන් හිටියා. ඉතින් මේ සජ්ජායනාව අවසන් වුණාට පස්සේ සාදුකාර දුන්නා. දැන් වේලුකන්තකී නන්ද මාතාවට මේ අඳුරේ ආකාශයෙන් තමයි සාදු නාදයක් ඇහුනේ. ඇහුවා භද්‍රමුඛයේ කවුද ඔබ? එතකොට ආකාශයෙන් ආපහු හඬක් ඇහුණා මම මේ වෛශ්‍රවණ දිවිරාජයා මම මේ කටයුත්තකට යන ගමන් ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සජ්ජායනා කරනවා අහන් ඉඳලා ඇහිලා මම නතර වෙලා අහන් හිටියා කියලා. එහෙනම් හිමිදිරි උදෑසනම ඒ දහම් සජ්ජායනය ඔබට තුටුපඬුරක් වේවා. සතුටින් ඒකෙන් පිනක් අනුමෝදන් කළා. අනුමෝදන් කළා. ඉතින් වෛශ්‍රවණ දිවිරාජයා ඒක අනුමෝදන් වුණා. අනුමෝදන් වෙනවත් එක්කම තව කාරණයක්ත් කිව්වා. එහෙනම් නන්ද මාතා මම තවත් කාරණයක් කියන්නම්. අද උදෑසනින්ම සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ප්‍රමුඛ 500ක් භික්ෂුන් වහන්සේලා වේලුකන්තක ගමට එනවා උදේ දානි නුවලඳාම. එතකොට ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා ඒ සංඝයාට දන්පන් පූජා කරලා පින්දස් කරගන්න ඒ පිනත් මටත් අනුමෝදන් කරන්න කියලා කිව්වා. එතකොට දැන් විශේෂ කාරණේ තමයි ස්වාමීන් වහන්සේ මේ නන්ද මාතාවගේ තිබිච්ච මේ දහම් දෙනුම සහ මතකය. දැන් පාරායන වර්ගයේ කියන ඒ සූත්‍ර දේශනා කොටාසේ මතකේ තබාගෙන හිටියා. එතකොට මේ ස්වාවිකාවකගේ ලක්ෂණ ඊළඟට හිමිදුරු උදෑසන අලසකමක් නැතුව අවදි වෙලා සජ්ජායනා කරමින් හිටියේ. එහෙමයි. එතකොට ඒ වෙලාවේ තමයි මේ කාරණේ මේ දැනගන්න හම්බුනේ. එතකොට අපි උදෑසන අවදි වෙලා පිරිත් ධර්මයන් සජ්ජායනා කරනකොට ඒ බුද්ධ දේශන සජ්ජායනා කරනකොට දිවිරුපව සවන් දීගෙන ඉන්නව නේ ශ්‍රද්ධාවෙන් සජ්ජායනා කරනවා. ඒක තමයි නිසාව. එතකොට දැන් එහෙම කරපු හින්දා මේ අවස්ථාව හම්බුනේත්. එහෙමයි. ඊට පස්සේ ඒ විස්තරය දැනගත් විදිහටම නන්ද මාතා තමන්ගේ නිවසේ දන්පැන් පිළියෙල කළා. පිළියෙල කළා හිට පුරුෂයෙකුට කලින්ම කියලා තිබුණා තමන්ගේ සේවකයෙකුට සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා දැන් උදේ වෙනකොට වඩීවි ආරාධනා කරන්න ගිහිල්ලා නන්ද මාතාවගේ නිවසේ දන්පැන් පිළියෙල කළා තිනවා දානිට වඩින්න කියලා. ඉතින් අර සේවකයා පුරුෂයා සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාට දානිට ආරාධනා කළා. නන්ද මාතාවගේ නිවසේට රහතන් වහන්සේලා වැඩි. ඊට පස්සේ නන්ද මාතාවගේ නිවසේදී නන්ද මාතා බොහොම ශ්‍රද්ධාවෙන් දන්පැන් පූජා කළා. ඉතින් එතකොට මේ දානයේදී විශේෂත්වයක් තියෙනවා. ඒ දානය අංග 6කින් සමන්විතයි. ඒ දානයට කියනවා චලංග සමන්නාගත දානය කියලා. ඒක මේ බුද්ධ ශාසනයේ විශේෂ උදානයක් ස්වාමීන් වහන්සේ. චලංග සමන්නාගත දානය කියලා කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? චලංග සමන්නාගත දානය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ ගැන සඳහන් වෙන්නේ මේ වේරුකණ්ඩක නන්ද මාතාගේ විසදී තමයි සානස. ඒක බුදුරණන්සේ දානය කියන දේශනා කරන හරි ලස්සනට සානස. පින්වත් මහණෙනි මේ අංග 6කින් සමන්විත දානයේ පුණ්‍ය ප්‍රමාණය පුණ්‍ය විපාක ප්‍රමාණ කිරීම පහසු නෑ කියන්නේ. ඒ වගේම මෙපමණ පුණ්‍ය ප්‍රවාහයක් ඇත්තේ මෙපමණ කුසල ප්‍රවාහයක් ඇත්තේ මෙපමණ සැප ලබා දෙන්නේ ස්වර්ග සැප ලබා දෙන්නේ කියලා මෙන්න මේ විදිහට ප්‍රමාණ කරන බැරි තරම් පිනක් රැස් වෙන දානයක් කියලා බුදුරණවහන්සේ දේශනා කරන සාන්නස මේ චලංග සමානාගත දානය. මේ භාග්‍යතුන් හස්සේ මේ ඒ දානේ දෙනවා මම හිතා දකින්නනේ සාන්නස. එතකොට දැන් මේක වෙන්නේ මේ විලුකණ්ඩකේ අපි භාග්‍යතුන් හස්සේ වැඩින්නේ එතකොට සවැත්වර ජේතවනාරාමයේ. එතකොට බුදුරණවහන්සේ දවසින් දැකලා ස්වාමීන් වහන්සේලට කියා සිටින පින්වත් මහණෙනි මේ වෙලාවේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන වහන්සේලාට වේලුකණ්ඩකේ ඉන්න නන්ද මාතාව අංග 6කින් යුක්ත වූ චලංග සමන්නාගත දානයක් දෙනවා. ඊට පස්සේ බුදුරණවහන්සේ දේශනා කරන මේ අංග 6න් අංග 3ක් දාන දෙන දායක පක්ෂයට තියෙනවා. කියන්නේ වේලුකණ්ඩකේ නන්ද මාතාව ගාව තියෙනවනේ. නන්ද මාතාව තුළ තියෙනවා. අනිත් අංග 3 දානය පිළිගන්න සංඝයා තුළ තියෙනවා. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා ගාව තියෙනවා. ඒ සංඝයා තුළ තියෙනවා. එතකොට සමහර මෙන්න මේ අංග 6න් සමන්විත දානය තමයි මේ මහත්ඵල මහානිසංස ලබා දෙන අපමණ පුණ්‍ය ප්‍රවාහයක් තියෙන දානය බවට පත් වෙන්නේ. බුදුරණවහන්සේ දේශනා කරන ශාස්ත්‍රයේ මේකේ ඉස්සර වෙලාම මේ දෙන දානේ පළවෙනි අංගය තමයි පුබ්බේව දානා සුමනෝ හෝති.
දන් දෙන්න කලින්ම සිත පහදවා ගන්න කියලා. වේරුකණ්ඩක නන්ද මාතාවට වෛශ්‍රවණ දිව්‍ය රාජය කිව්වට පස්සේ මෙහෙට දාන දෙන්න පුළුවන් කියලා මම දෙන්න කලින්ම හිත පහදවා ගත්තා. ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් නේ. ඔව් ඒ තෙරුවන් ගැන දන්නවනේ. තෙරුවන් ගැන දන්නව සංගුණ දන්නව. එතකොට දාන දෙන්න කලින්ම සිත පහදවාගෙන ඉවරයිසම්. එතකොට ඒක තමයි මේ අංග 6 පළවෙනි අංගය. දෙවෙනි එක දදං චිත්තං පසාදෙන්. දැන් දෙන්නේ යම් මොහොතේද ඒ මොහොතේ සතුටු සිතින්මයි ඒ දානේ පූජා කරන්නේ. දත්තාත් මනෝහෝති. දැන් දීර් ඉවර වෙලා ඒත් සංස ඒ දානේ ගැන හිතෙහි සතුට වෙනවා. එතකොට මේක තමයි දායක පක්ෂයෙන් තියෙන අංග තුන. එතකොට ස්වාමීන් වහන්සේ මේක දැන් අද අපි දානයක් දෙද්දි මේ කාරණා තුනම කෙනෙකුට ඉෂ්ට කරගන්න පුළුවන්. එතකොට අපිට පේන නමුත් හැමෝටම මේක ඉෂ්ට කරගන්න බෑ නේද ස්වාමීන් වහන්සේ. සමහර අය දන් දෙන්න කලින් සතුට වෙනවා. ඉතින් දාන දෙද්දි අපහදි නැහැ ඉන්න සමහර අය. එතකොට ස්වාමීන් වහන්සේ නමක් අඩුයි නම් හරි වෙන කවුරු හරි ඒකට පළතුරක් හරි ගැද්දිම සමහරට අම්මා කෙනෙකුට හිතර දෙන්න පුළුවන්. හිතර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අර තමන් හිතපු විදියට දෙන්න බැරි වුණා කියලා සමහර විට මේ කාරණා අඩු වෙනවා. ශිෂ්‍ය මේ කාලේ ගොඩාක් ඒ කරුණ ටික වැදගත් වෙන සමහරක් ලාට අම්මා කෙනෙක් දාන දෙන්න ඉස්සෙල්ලත් හිත පහදවාගෙන යන්න යනකොට සමහරක් ලාට දාන පූජා කරන්න තෙල් නැති වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දන් දෙද්දි හිත පහදවා ගන්න දාන දෙන කලින් හිත පහදවා ගන්න බුදුරජාණන්සේ වගේම දේශනා කරන දත්වාත්ම මනෝහෝති දන් දීලා ඒ දීපු දාණය ගැන හිත පහදවා ගන්න. එතකොට මෙන්න මේ කාරණා තුනම දායක පක්ෂයෙන් ඉට වෙනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ දේශන දන් පිළිගන්න පක්ෂයේ කාරණා තුනක් තියෙනවා. ඒ තමයි වීතරාගාවා හොන්ති. ඒ කියනවා එක්ක රාගය ප්‍රහාණය කරපු දේ. එහෙම නැත්නම් රාග විනයය පටිපන්න රාගය ප්‍රහාණය කරන ප්‍රතිපදාවට ආපු කෙනෙක්. එහෙම නැත්නම් ද්වේෂය ප්‍රහාණය කරපු කෙනෙක්. නැත්නම් ද්වේෂය ප්‍රහාණය කරන ප්‍රතිපදාවට පිළිපන් කෙනෙක්. ඊට පස්සේ මෝහය ප්‍රහාණය කරපු කෙනෙක්. මෝහය ප්‍රහාණය කරපු ප්‍රතිපන්න ප්‍රතිපදාවට පිළිපන් කෙනෙක් කියන්නේ මෙන්න මේ අංග තුන. කියන්නේ සුපටිපන්න ගුණය. සුපටිපන්නින් ගුණය යුක්ත සංසය. මෙන්න මේ අංග තුන තියෙනුන විශේෂණ සංසය. එහෙමයි. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ කියන්නේ මේ රාගය ප්‍රහාණය කරපු ද්වේෂය ප්‍රහාණය කර මොහොනේ ප්‍රහාණය කරපු පිරිස. එතකොට මෙන්න මේ අංග තුනක් තියෙනවා සාමක. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ආන්න ඒ දායක පක්ෂ කාරණා තුනක් විතින් සම්පූර්ණ වුණා. ඊට පස්සේ ප්‍රතිග්‍රාහක පක්ෂේ කාරණා තුනක් මේ සම්පූර්ණ වුණා. එතකොට මේ අංග හයම මේ දානේ තියෙනවා. එතකොට සංස අදුණත් අපි දානය දෙද්දී අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ උදෙසා කියලා අපි දානයක් පූජා කරනවා නයි අපි කිසි කෙනෙක්. එතකොට එයා ඒ දාන පූජා කරන්නේ මේ සාරිපුත මහ රහතන් වහන්සේට. මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ. ඒ තමයි මේ දානේ සැබෑම හිමිකරුව. එහෙමත් නැත්නම් ඒ රාගය ප්‍රහාණය කරන ප්‍රතිපදාවට පිළිපන්න පිළිස. ශ්‍රාවක සංඝරත්නය කියනකොටම සාන්නාස මේ මාර්ගඵල හතරින් යුක්ත එහෙම නැත්නම් මේ මාර්ගඵල හතරට පිළිපන්න පිළිසනේ ශ්‍රාවක සංඝරත්නයට අයිති වෙන්නේ. අටපුරිස පුද්ගලයා කියලා. අටපුරිස පුද්ගලයා කියලා. එතකොට යමෙක් සංඝයා උදෙසා කියලා පූජා කරනකොටම සාන්නාස මෙන්න මේ ප්‍රතිග්‍රාහක පක්ෂ කාරණා තුන සම්පූර්ණ වෙනවා. සංඝයා උදෙසා නම් එයා දෙන්නේ. එතකොට අය තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කාරණා තුන තමයි ඊට පස්සේ එයා සම්පූර්ණ කරගන්න ඕන. මොනවද? දන් දෙන්න පෙර හිත පහදවා ගන්න ඕන. දන් දෙද්දි හිත පහදවා ගන්න ඕන. දාන දුන්නට පස්සේ හිත පහදවා ගන්න. එහෙමයි. එතකොට හරි ලස්සන සිද්ධිමත් වෙන සංසෙක්තර අවස්ථාවක මේ කාරණා තුන කොයිතරම් අමාරුයිද කියන්නේ එක මේ පුද්ගලයේ එක සිටුවරේ ගමනක් යන ගමන් දකිනෝ ස්වාමීන් වහන්සේම පිණ්ඩපාත වැඩිනවා. පිණ්ඩපාත වැඩිනු දැකලා මෙයා කියනවා දැකලා ප්‍රසන්න ඉරියව් දැකලා ආමි ස්වාමීන් වහන්සේට දාන ටිකක් දෙන්න කියලා. ගෙදරට කියන. ගෙදරට කියන. කිව්වට පස්සේ සාන්නාස මේ මිනිස්සු හරි සතුටින් ඒ ස්වාමීන් වහන්සේට දාන ටික පූජා කරගන්නවා. ඔන්න දාන දෙන්න කලින් මෙයාගේ හිත පහදුණා සාන්නාස. දාන දුන්නේ නැහැ. කලින් හිත පහදවා ගත්තා. ගිහිල්ලෙද්දි දැක්කා ආ දාන පූජා කරලා. ඊට පස්සේ දන් දුන්නට පස්සේ මෙන්න හිත අපහැදුනා සාන්නා. මෙයාට තුන අපරාධ කියලා ලෝභ සිතක් හටගත්තා. මේක තිබ්බන වෙන කෙනෙකුට දුන්නා වෙන මොක් කර කරගෙන තිබුණේද කියලා මේ සිතුවිල්ල මෙයාට ආවා. එතකොට අර දන් දෙන්න කලින් හිත විතරයි මෙයාට තිබ්බේ. ඒ හිත පහදවා ගත්තා පින්න ස්වාමීන් වහන්සේ මේ දානේ දුන්නේ පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා. පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා දන් දෙන්න කියපු එකේ පිනේ විපාකෙට මෙයාට හත් වතාවක් සිටු තනතුරු ලැබෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් ඉලක්ක කරේ ඒකට. නමුත් සානස අර දාන දෙන හිත පහදවා ගන්න බැරි වෙච්ච නිසා අර අංග තුන සම්පූර්ණුනේ නැහැනේ. අර පුණ්‍ය ප්‍රවාහය ලැබෙන්නේ නැහැ. සිටු තනතුරු තියෙනවා. සිටුවරේට තියෙන සැප ටික තියෙනවා. නමුත් ඒ සැප
पावित करें बल अदीट उन्न तरह सर भोग संपत् वस्तु तीन अब एव पावित कर सूसे मेकना दाने दुख सहित में वासी कर मेकिंग हरी पैदल कर दिन खाली हित पहाद आगा दाने दिद हित पहाद आगा इवागे दिन दून पस मे विधि दाने पूज कर शीत पहादाम पेहदी अदट तपिट मे अंग हाईक समित दाने पूजा कर मे पीन रसकर एक दाक्ष मे अदाप कथाकर मे उपासिकावकिया मे वगे मे मेवनी आकार दीला ये गुणधर्म पुरुकर समय से उपासिकावर प्रबल के बाट पत्नी उदर हे मे वगे वेन्न कील कीन के बाट पत्नी मेन्न मे गुणियान पुरुकर विस्तर सहित हितामत्म मनाकट पेहदील दुना छलांग समन्नागत दानयक दीला महात्पाद महानिसंस पिंग एस्कर गानी कोहमद इदा वेलुकंट की नंद माताव नमु ए उपासक अम्मा ए फिन सिद्धकर गाता एहिंदा भाग्यतुन्हांसे पावा दिवसिन्ने फिन सिद्धकर गानवा देखला तमय मे दानय गैन विस्तर कले थिंग अद्दटत अपट पुलुवां मे अहिंसक अम्मलाट उपासक अम्मलाट මේ පින සිද්ධ කරගන්න පින්වත් මෑණිවරුනි දාන දෙන්න ඉස්සෙල්ලා දාන දෙන විට දුන්නට පස්සේ හිත පහදවාගෙන ඉතින් පින්වත් ස්වාමීන් වහන්ස ගොඩක් කාලවට අපිට හම්බ වෙනවා ස්වාමීන් වහන්ස සමහරක් දූලා සමහරක් අම්මලා අපිත් එක්ක ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්ස මට ලොකු හිතේ බරක් තියෙනවා මගේ අතින් දන්නේ නැති කාලේ බණ අහපු නැති කාලේ ධර්මයට එන්න කලින් මෙන්න මේ 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 වැරදි වෙලා තියෙනවා ඒක මං හිතලා කරපු දෙයක් නෙවෙයි මම දන්නේ නැහැ මම සමහරක් අයගේ පෙළඹවීම් වලට ලක් වුණා කියලා ඒගොල්ලෝ දැන් උපාසිකාවක් වෙලා ඉන්නවා සිල් ආරක්ෂා කරනවා නමුත් ඒක පරයා ඒක ස්මතු වෙන නොදී අර තමන්ගේ කලින් ජීවිත ඒ කියන්නේ ජීවිතේ මුල් කාලේ සමහරට අවුරුදු 18 20 30 දී වෙච්ච දේවල් කියන පසුතැවිතැවි ඉන්නවා නමුත් අභිමානයක් ඇති කරගෙන විශාරද වෙන්න පුළුවන් අම්මට. ඇයි මේ ලෝකේ බොහෝ දෙනෙකුට අහිමි වෙච්ච උපාසිකාව කියන ස්වභාවය අම්මගා ඇත්තටම තියෙනවා. හොඳට සිල් ගන්නවා. නමුත් ගොඩක් වෙලාවට මේ අභිමානය තමන් විසින්ම නසා ගන්නවා. සමහරක් අය දැන දැනම මේ අභිමානය නසා ගන්නවා. සමහරක් අය තමන් අභිමානවත් කියලා දන්නේ නැතුව දුක් විඳිනවා. පින්වත් ස්වාමීන් වහන්සේ උපාසිකාවකගේ අභිමානය මොන වගේද? උත්තර ස්වාමීන් වහන්සේ උපාසිකාවක් බවට පත් වුණාට පස්සේ ඒ අභිමානය තමයි තමන් අතින් යම් අඩුපාඩු සිද්ධ වෙලා තිබුණාද ඒක තමන් දැන් නිවැරදි කරගෙන ඉන්න කෙනෙක්. එතනින්ම ඒක නා තමන් ළඟ ඇති කර ගන්න ඕනි ඒ අභිමානය. මොකද හේතුව දැන් තමන් අතින් යම් කිසි අඩුපාඩුවක් වැරද්දක් වෙලා තිනවන කලින් තවත් ඒ වගේ අඩුපාඩු වැරදි සිද්ධ වෙන අය සමාජයේ ඉන්නවා. ඒ අය තාම නිවැරදි වෙලා නැත්තම් ඒ තාම ඒ වැරදි ගොඩේම ඉන්නේ. දැන් උපාසිකාවක් වුණා කියලා කියන්නේ ඒ අඩුපාඩු දුර්වලතා දැන් අත්හැරලා ඉන්නේ. දැන් එතනින් නිවැරදි වෙලා. එතකොට ඒ නිවැරදි වීමම ඒ කෙනා ලැබපු මහා ජයග්‍රහණයක්, මහා අභිමානයක්. එතකොට බුදුරජාණන් වහන්සේ සංකධම්ම කියන සූත්‍ර දේශනාවෙදි වදාලා කෙනෙක් අතින් නොදන්න කාලේ නැත්තම් බරක්පතලක් තේරෙන්නේ නැති කාලේ යම් කිසි වැරදි අතපසුවීම් සිද්ධ වෙලා තියෙන පුළුවන්. නමුත් ධර්මයේ දැනගෙන තෙරුවන් සරණ ගියාට පස්සේ ඒ වැරදි වලින් නිවැරදි වෙලා අන්න එතකොට තමයි ඒ කිනාට හරියටම ඒ දේවල් වල බරපතලකම ඒ වැරද්දේ තියෙන භයානකම තේරෙන්නේ. ඉතින් එතකොට ආන් එතන තමයි ඒ කිනාට නිවැරදි වෙන්න පුළුවන් තැන. දැන් ඔන්න නිවැරදි වෙන්න පුළුවන් තැනදී නිවැරදි වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අතීතේ යමක් සිද්ධ වෙලා තියෙනවනේ. ඒ සිද්ධ වෙච්ච දේ තමන් කොච්චර පසුතැවුණා කියලා තමන් කොච්චර ඒ ගැන කනගාටු වුණා කියලා දැන් ඒක නොකලා වෙන්නේ නැහැ. තමන් අතින් ඒක නොවුණා වෙන්නේ නැහැ. එතකොට දැන් තමන් කරන්න ඕනේ මොකද්ද? දැන් තමන් ඒක හැබෑවටම තමන් අතින් වෙච්ච දෝෂයක් අඩුපාඩුවක් කියලා තමන් දැන් දැක්කා. දැකලා ඒක නිවැරදි වුණා. ඒක තමයි එතන තියෙන පිළියම. ඒ පිළියම යොදලා ඊළඟට දැන් තමන් නිවැරදි වෙච්ච දවසේ පටන් අද දක්වා අපි හිතමු කෙනෙක් නිවැරදි වෙලා දැන් අවුරුදු 5ක් වෙනවා නැත්නම් අවුරුදු 10ක් වෙනවා අවුරුදු 20ක් වෙනවා ඒ කාලය තුල
තමන් ඒ වැරද්ද නොකර තමන් ගත කරපු ජීවිතය ගැන තමන් අභිමානයක් ඇති කර ගන්න ඕනේ. මොකද බාහිර ලෝකේ ඕනි තරම් ඉන්නවා මිනිස්සු ජීවිත කාලෙම ඒ වැරදි වලින්ම වැහිලා ජීවිතවල මැරිලා යන අය. එතකොට ස්වාමීන් වහන්සේ හැබෑවටම ඒ දුර්වලතාවයේ නැත්නම් ඒ අඩුපාඩු වැරද්දක් විදිහට දැකලා තමන්ට නිවැරදි වෙන්න පුළුවන්කම ලැබුණා. එතකොට තමන් අතින් යම් දෝෂයක් සිද්ධ වුණාද ඒ දෝෂය අභිබවා ඒ දෝෂය පරයා නැගී සිටින වටිනා කුසල් වටිනා පින්දස් කරගන්න වටිනා ගුණධර්ම දියුණු කරගන්න උපාසිකාවක් බවට පත් වුණාට පස්සේ ඒ උපාසිකාවට අවස්ථාව තියෙනවා. ඒකයි ඒ උපාසිකාව ළඟ තියෙනුනේ අභිමානය. දැන් ස්වාමීන් වහන්සේ මේ වේලුකන්තකී නන්දමාතාවගේ ජීවිතයේම සඳහන් වෙන බොහොම අසිරිමත් කරුණු අපි දැන් ඉගෙන ගත්තනේ ස්වාමීන් වහන්සේ අර චලංග සමන්නාගත දානෙ දීපු විදිය. ඉතින් ඒ දානෙ දුන්නට පස්සේ මේ වේලුකන්තකී නන්දමාතා අමතක කළේ නෑ වෛශ්‍රවණ දිව්‍ය රාජයව. දැන් වෛශ්‍රවණ දිව්‍ය රාජයනේ සාරිපුත් මොග්ගල්ලාන රහතන් වහන්සේලා වඩිනවා කියලා ප්‍රකාශ කළේ. දානයට ගොඩක් උපකාර කරන්නේ මග පෙන්වලා. මග පෙන්වුවනේ. ඉතින් ඒ වෛශ්‍රවණ දිව්‍ය රාජයා සිහි කරලා දානෙන් පස්සේ වේලුකන්තකී නන්දමාතා කියා හිටියා යදිදම් බන්ති දානේ පුඤ්ඤං හිතං වෙසවනස් මහරජස්ස සුඛය හෝතු. මේ දානෙන් රැස්වෙච්ච පින වෛශ්‍රවණ දිව්‍ය රාජයාට සැපේ පිණිස හේතු වෙත්වා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මේ උපාසිකාවක් බවට පත් වුණාට පස්සේ තියෙන ගුණ යහපත්කම. තමන්ට කළ ඒ උපකාරය පවා සිහි කළා. ඒ උපකාරයට තමන්ට කරන්න පුළුවන් දේ පින් අනුමෝදන් කළා. දිවුරුන්ට වෛශ්‍රවණ දිව රජු වේවා, සක් දිවිඳු වේවා, ඒ ඔක්කොම දිවුරුන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන් කියලා එහෙනම් මෙතනදී අපිට සඳහන් කරන්න පුළුවන්. බොහොම පැහැදිලිව එක කාරණේ තියෙනවානේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඊට පස්සේ මේ විස්තරේ සාරිපුත් මොග්ගල්ලාන රහතන් වහන්සේලා දැනගත්තට පස්සේ මෙහෙම වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍යයෙන් තමයි සංඝයා වඩිනවා කියලා දැනගත්තේ කියලා. මොකද සාරිපුත් මොග්ගල්ලාන රහතන් වහන්සේලා අසා සිටියා නන්දමාතා අපි කලින් දැනුවත් කළා නෑ කොහොමද දැනගත්තේ මේ සංඝයා වඩිනවා කියලා. එතකොට තමයි මේ විස්තරේ කිව්වේ. එහෙමයි. ඉතින් ඒ වෙලේ සාරිපුත් මොග්ගල්ලාන රහතන් වහන්සේලා ප්‍රකාශ කළා නන්දමාතාවෙන් ආශ්චර්යයිනේ ඔබ මේ දෙවියන් සමගත් කතාබස් කරනවා නේ කියලා. ඉතින් එතකොට මේ නන්දමාතා කියනවා ස්වාමීන් වහන්ස නකෝ මේ බන්ති ඒසෝ ආශ්චර්ය වබ්බූතෝ දම්මෝ. ස්වාමීනි ඒකේ ඉතින් මහා ලොකු ආශ්චර්යයක් නෑ. අත්තිමේ අඤ්ඤෝසි ආශ්චර්ය වබ්බූතෝ දම්මෝ ස්වාමීනි. නමුත් මා ළඟ පවතින වෙනත් ආශ්චර්ය කරුණු තියෙනවා. දැන් ස්වාමීන් වහන්ස වර්තමාන වෙනකොට දෙවි කෙනෙක් ඇවිල්ලා මිනිස්සෙක් එක්ක කතා කළොත් එහෙම ඒ මිනිස්සයා ඒකෙන් කොයිතරම් ඉහළකට යයිද, කොයිතරම් මත්වීමක් වෙයිද, ඒක කොයිතරම් ලොකු දෙයක් විදිහට හුවා දක්වයිද, මේ මල් ළඟට දෙවිවරුත් වෙනවා, දෙවිවරුත් එක්කත් මම කතාබස් කරනවා, මම දෙවිවරුත් දැකලා තියෙනවා කියලා ඒකම ඉස්මතු කරනවනේ. නමුත් මේ නන්දමාතා කියන ඒක එච්චර ලොකු වටිනාකමක් නෑ. ආන් ඒකයි ස්වාමීන් වහන්සේ මේ තෙරුවන් සරණ ගිය උපාසිකාවකගේ අභිමානය. එතකොට මේ උපාසිකාවට වටින්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝයාගේ සරණ. එහෙම නැත්නම් දෙවි කෙනෙක් එක්ක කතාබස් කළාද, දෙවි කෙනෙක්ගේ විස්තර දැනගත්තාද කියන එක නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ නන්දමාතා ප්‍රකාශ කරනවා ස්වාමීනි මෙන්න මෙහෙම සිදුවීමක් සිදු වුණා. මට ප්‍රිය මනාප එක පුත්‍රයෙක් හිටියා නන්ද කියලා. ඉතින් මේ නන්ද කියන මගේ පුතාව රටේ රජුරු මොකක් හරි කාරණයක් හින්දා මේ පුතාට දඬුවම් නියම කළා. ඉතින් රාජපුරුෂෝ ඇවිල්ලා මම ඉස්සරහම මගේ දරුවාව අරගෙන ගියා. දරුවාව අරගෙන ගිහිල්ලා යදබින් බැඳලා ඊළඟට මගේ දරුවාව ජීවිතෙන් තොර කරලා දැම්මා, ඝාතනය කරලා දැම්මා දඬුවම් විදිහට. ස්වාමීනි මගේ එකම ප්‍රිය පුත්‍රයා, නමුත් ඒ විදිහට දඬුවමට ලක් කරලා ඝාතනය කරලා දීපවා මගේ හිතේ කිසිම වෙනසක්, කනගාටුවක්, දුකක් හටගත්තේ නැහැ. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන මට තියෙන වැටහීම අවබෝධයත් එක්ක අන්න අභිමානේ. අන්න අභිමානේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් වෙන කෙනෙක් නම් කරන්නේ හඬාවටෙනවා, ශෝක කරනවා, ඊට පස්සේ නඩු දාන්න යනවා. ඔව්. ඊට පස්සේ එතන දියන්ති කාරණය අපි මේ මෙච්චර මේ මල් පහන් පූජ කරනවා, අපි මේ දන් දෙනවා, අපිට නැද්ද මේකෙන් පිහිටක් පිළිසරණක් වගේ තමන් සමාදන් වෙච්ච තමන්ට එකම පිහිට විදිහට තියෙන තිසරණයට පවා දෙන්න පුළුවන්. ඒ වගේ කතාවක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. නමුත් දැන් නන්දමාතාගේ හිතේ කනගාටුවක්, ශෝකයක් පවා හටගත්තේ නැහැ කියනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ නන්දමාතාවට ජීවිතය ගැන තිබිච්ච අවබෝධය
මොකද්ද මේ නන්දමාතා මේ ප්‍රිය වූ දෙයින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන කාරණය හොඳට වටහා ගත කෙනෙක්. ඒක දුකට අයිති දෙයක් කියලා දැනගෙන ඉඳී. ඒක දුකට අයිති දෙයක් කියලා බාගතුනාසි වදාළ ඒකනේ කියලා දැනගෙන ඉඳී. ආන්න හරි ස්වාමීන් වහන්සේ. දැන් දුක්ඛාර සත්‍යයේ බුදුරජාණන් වහන්සේ වදාළනේ ප්‍රිය දෙයින් වෙන් වෙන්න සිද්ධ වීම දුකක් කියලා. එතකොට මේ දුක්ඛාර සත්‍ය පිළිබඳව පරිපූර්ණ වැටහීමක් තිබිලා තියෙනවා. ආන්න ඒක තමයි එතකොට මේ ශ්‍රාවිකාවක් තුල තියෙන උනේ අභිමානය. ඊළඟට ස්වාමීන් වහන්සේ නන්දමාතා ප්‍රකාශ කරනවා ස්වාමිනියෝ ඔච්චර විතරක් නෙමෙයි මගේ ස්වාමියා කලුරිය කළා. ඉතින් ඒ කලුරිය කරපු ස්වාමියා එක්තරා යක්ෂ යෝනියක ඉපදිලා සමහර අවස්ථාවල් වල අර කලින් මනුස්ස ලෝකේ හිටපු මනුස්ස වෙස්සෙන් මං ඉස්සරහට එනවා. ස්වාමීනි ඒ වෙලාවටවත් මට ඒ මනුස්ස වෙස්සෙන් ඒ යක්ෂ යෝනි ඉපදිච්ච ස්වාමියා එද්දි මගේ හිතේ බයක් ඇති ගැනීමක් හටගන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ බලන්න අනිත් කාරණය දැන් නන්දමාතා තෙරුවන් සරණ ගිහිල්ලා මේ ධර්මය ධර්ම අවබෝධය ලැබල හිටියට ධර්ම අවබෝධය ලැබපු ශ්‍රාවිකාවක් විදිහට හිටියට ස්වාමියාට ඒ අවස්ථාව නැති වෙලා තියෙනවා. ඔව්. ඒ නිසානේ දැන් මේ වගේ තැනක උපතකට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම දැන් අපි අද කතා කරනවා ස්වාමීන් වහන්සේ අභිමානවත් උපාසිකාවක් මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේ කාලේ වැඩි හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේම පණවනවා මේ වේලුකණ්ඨකී නන්දමාතාව මිම්මක් කරගන්න කියලා. නමුත් ඒ අම්මා සුවපහසුවෙන් ධර්මයේ පුරුදු කරපු බවක් අපිට දැනගන්න බෑ. පුතාගේ ප්‍රශ්න, මහත්තයාගේ ප්‍රශ්න, තව පවුලේ මොන ප්‍රශ්න තිබ්බත් දන්නේ නැහැ. යක්ෂ යෝනි උපදින්න මහත්තයා කොච්චර සැඩපරසුව කොහොම හිටියද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම ස්වාමීන් වහන්සේ. නමුත් ඒත් මේ ඒ අභිමානය ආරක්ෂා කරගෙන ඒ සීලය සමාධිය දිනු කරගෙන තියෙන නිසා. ඇත්තටම ස්වාමීන් වහන්සේ. දැන් එතකොට මේ නන්දමාතා ළඟ බය තැති ගැනීම හටගත්තේ නැති මොකද්ද? දැන් තිසරණේ මනාකොට පිහිටලා ඉන්නේ. එතකොට මේ තෙරුවන් සරණේ පිහිටලා තිසරණේ මනාකොට පිහිටලා ඉන්න නිසා මට මේ බාහිර අමනුෂ්‍ය ලෝකයෙන් පවා ඒ හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියන ඒ විශ්වාසය තුලම වාසය කළා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක තමයි අභිමානය. එතකොට අර ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ තව මොන වගේ ප්‍රශ්න බාධා තිබුණද දන්නේ නැහැ. සමහරවිට සමාජෙන් ආපු අපකීර්තිය මේ තෙරුවන් සරණ ගිහිල්ලා මේ සිල් සමාදන් වෙලා කියලා තමයි මේ උපාසිකාව නම් ඉන්නේ. අන්න මහත්ය කරන වැඩ, අන්න පුතා කරන වැඩ. ඒ වගේ මේ කතා කීයක් අහන්න හම්බෙන්නේ නැහැ. දැන් අන්න හොල්මනක් වෙලා මේ අමුණුස්සෙක් කියලා ගෙදරට එනවා කියලා ඕවත් අහන්න එතිනේ. අහන්න එතිනේ. ඔව්. නමුත් ස්වාමීන් වහන්සේ මේ උපාසිකාවගේ අර තමන් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කියන ඒ අභිමානය මනාව පිහිටලා තිබෙනවා. මිනිස්සුෙකුට තිය අමුණුස්සෙකුටත් බය වුන්නේ නැහැ. බය වුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ඉතාමත්ම අපිට ඒ උපාසිකාවක් තුල තියෙන ඕනි ලක්ෂණ පින්වත් ස්වාමීන් වහන්සේ විශේෂයෙන් අභිමානය ගැන කියලා දුන්නා. එහිඳ පින්වත් අම්මේ, පින්වත් දුවේ, ඒ වගේම පින්වත් උපාසිකාවනි, එහිඳ ආන්නේ වගේ බයක් නැති විශාරද භාවයක් අභිමානයක් තමන්ගේ චිත්තසංතානයේ දිනු කරගන්නට මහන්සි ගන්න ඕනි. ඒ වේලුකණ්ඨකී නන්දමාතාව නම් වූ ඒ අම්මා ඒ අභිමානය උපදවා ගත්තේ යදලා නෙවෙයි, පතලා නෙවෙයි, තමන්ගේ හිතට තෙරුවන් මෙහි පිහිට මනාකොට කාවද්දගෙන ඒ තුල ගුණධර්ම දියුණු කරලා මහන්සි වෙලා කැප කරලා තිංග ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණෙහි පිහිටපු උපාසක අම්ම කෙනෙක් ගාව පිහිටන්න ඕනේ සංවරයක් තියෙනවා. ගොඩාක් වෙලාවට මේ කාලේ විශේෂයෙන් අපිට මහත්තුරු ඇවිල්ලා කියනවා, සමහරක්ලට අම්මලා ඇවිල්ලා කියනවා, සමහරක් දූලාගෙන, සමහර දූලා ඇවිල්ලා අම්මලාගෙන කියනවා. ඉතින් ඉත සමහරක් දෙමව්පියෝ බය වෙනවා අනාගතේ අනේ ස්වාමීන් වහන්සේ මේ තියෙන රටාවත් එක්ක අපේ ළමයින්ට මොනව වෙයිද කියලා. හැබැයි තෙරුවන් සරණේ පිහිටපු සංවර වෙච්ච දුවක් පවුලකට ඉන්නවා නම් වාසනාවක්. දුවෙක් සංවර වෙන්න ඕනි කොහොමද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණ ගිය පාසක දුවෙක් හැටියට. සනසන්නේ අපි සංසල මෙච්චරලා කතා කරපු විචාරල් බව ඇති කරන ඊළඟ කාරණේ තමයි සංස මේ සීලය කියන එක. උපාසිකාවක් වෙන්න සීලය අත්‍යවශ්‍යයි. තෙරුවන් සරණ ගිය උපාසිකාව ඊට පස්සේ කරන්නේ සිල්වත් වෙන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළ විස්රාවක ශ්‍රාවිකාවන්ට ඉස්සරලා හොඳට පංචශීලිය තුල හික්මන්න කියලා. සතුන් මරන්නේ නැති කෙනෙක් බවට පත් වෙන උපාසිකාව. සොරකම් කරන්නේ නැති, වැරදි කාම සේවනය කරන්නේ නැති,
තමන්ගේ ස්වාමියාගෙන් මේ විතරක් සතුටු වෙන කෙනෙක් බවට පත් වෙනවා. කුමරි බඹසර ආරක්ෂා කරනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බොරු කියන්නේ නැති මත්පන් මද්දරය පාවිච්චි කරන්නේ නැති මෙන්න මේ කෙනෙක් බවට ඉස්සර වෙලාම උපාසිකාව පත් වෙනවා. ඒතර වර්තමානයේ මේ ධර්මදේශනාව කෙනෙක් අහනවා නම් උපාසිකාව ඒ කෙනාගේ සිහිනයක් විය යුතුයි. ඒ කෙනාගේ ප්‍රතුමක් විය යුතුයි. මෙන්න මේ පංචශීල ඉස්සර වෙලාම තමන්ගේ ජීවිතේට ලං කරගන්න. ඒතර දැන් අපිට කියන සංස සමහර පිරිසක් කියන පංචශීලය ආරක්ෂා කරන්න කැමති. හැබැයි සමහර උපෝසත සීලයට ලොකු උනන්දුවක් නැහැ. එමණද උපෝසත සීලේ සමාදන් වුණා ඒකේ ලොකුවට ආනිසඳ දැනගෙන ඒකෙන් හොදට සතුටු වෙන ක්‍රමය දන්නේ නැහැ සමහර. එහෙමයි. ඒතර සානස උපාසිකාවකට වර්තමානයේ ගත්තම උපෝසත සීලය කියලා කියන්නේ ඒ කෙනාට ජීවිතේට ලැබෙන දුර්ලභම අවස්ථාවක් වගේ. දැන් විශේෂයෙන් සානස දැන් ගොඩක් අය ගත්තම ওই උපෝසතේ ගන්න අය පවා මාසෙට එක දවසක් නසසයට අවස්ථාවක් තියෙන්නේ. පොහේ දවසේ තමයි උපෝසත සීලය ගන්න. එහෙමයි. ඒතර ස්වාමීන් වහන්සේ එහෙම කෙනේ හැම අවුරුද්දක්ම සීල් සමාදන් වුණත් එයාට දවස් 300ට පහෙන් දවස් 12යි හම්බෙන්නේ උපෝසතය ආරක්ෂා කරන්න. ඒ අවුරුදු 10ක් ජීවත් වුණොත් එයාට දවස් 120යි සාමාන්‍ය අවස්ථාවක් තියෙන්නේ. ඒතර මේ උපෝසතේ වටිනාකම උපාසිකාවක් දැනගති උතුමයි සාන්නාස තමන්ගේ ජීවිතය සුන්දර කරගන්න. සෝභමාන එකක් බවට පත් කරගන්න. විශාරදිකක් බවට අභිමානවත් එකක් බවට පත් කරගන්න. මේ උපෝසතේ වටිනාකම උපාසිකාව හොඳට දැනගෙන සාන්ස මේ උපෝසතේ ආරක්ෂා කළ යුතුමයි. ඒ උපෝසතේ ගැන ලස්සන කරුණ ටික සඳහන් වෙනවා සාංශ මේ විශාකා උපෝසත සූත්‍රයේ මේ මේක දේශනා කරන්න අපගේ භාග්‍යතුන් වහන්සේ පූර්ව ආරාමයේ වැඩ ඉන්න කාලේ විශාකාව මහදළු දුන්න ආරාමයේදී ආරාමයේ ඉඳන් තමයි දේශනා කරන්න සාංශ භාග්‍යතුන් වහන්සේ වදාරනවා පින්වත් විශාකාවෙනි මේ අංග 8කින් යුක්ත උපෝසත සීලය සමාදන් වීම මහත්ඵල මහානිසංසයි. එතකොට මහත් අනුසස් ඇත්තේ වෙයි මහත් බැබලීම් ඇත්තේ වෙයි මහත් පැතිරීම ඇත්තේ වෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කවර අංග 8කින් යුක්ත උපෝසතයේද මේ විදිහට වෙන්නේ කියලා. ඒතර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සරලාම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකව මෙන්න මේ විදිහට සීකරනවා. කොහොමද මේ දිව්‍ය ඇති තුරාවට රහතන් වහන්සේලා රහත් භික්ෂුන් වහන්සේලා මේ සත්තු මැරුවේ නැහැ. සතුන් මැරීම අත්තර දඬු මුගුරු අත්තර අවියාවිද අත්තර ඒ සත්තු මැරීම කෙරෙහි ලැජ්ජා සහිතව වාසය කරා. සතුන් කෙරෙහි දයානුකම්පිතව. එතකොට මේ කෙනා කල්පනා කරනවා රහතන් වහන්සේලා ජීවිතය ගත කරේ මේ විදිහටයි. සත්තු මැරීමෙන් වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වෙච්ච මමත් මේ උපෝසත දවසේ ඒ සමාදන් වෙන දවසේ මම සත්තු මරන්නේ නැතුව වාසය කරනවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්න. එතකොට මෙයා මේ ශ්‍රාවිකාව දවස පුරාවට මේ විදිහට සාංශේ රහතන් වහන්සේලා අනුගමනය කරමින් සතුන් මැරීමෙන් වැළකීලා. ඒ දහවල පුරාවටත් රාත්‍රී පුරාවටත් ඒ සිල්පදේ ආරක්ෂා කරනවා. සිල්පදේ ආරක්ෂා කරනවා. දවසක් පිරෙන විදිහට. 24ක් පිරෙන විදිහට. පිරෙන විදිහට තමයි සංසාර ආරක්ෂා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට සොරකමින් වැළකීලා ඊට පස්සේ රහතන් වහන්සේලා බ්‍රහ්මචාරී වාසය කරනවා. එහෙමයි සර්. කාම සේවනය කරන්නේ කාම සේවනම්ගේ සම්පූර්ණ වෙන්ගල මෙලින්ගේ කටයුතු වලින් වෙන්ගල වාසය කරනවා. ඒතර මමත් අද ඒ රහතන් වහන්සේලාව අනුගමනය කරමින් අනුකරණය කරමින් මමත් අද දවසේ බ්‍රහ්මචාරී වෙන්නවා කියලා මේ උපාසිකාව ආරක්ෂා කරනකල බුදුරණන් සමිතින් දේශනා කරන සංසය. ඊට පස්සේ මේ විදිහට මේ ශිල්පද 8ම විස්තර කරන සංස සොරකමින් වැළකීලා ඊට පස්සේ බ්‍රහ්මචාරී වෙන්දලා ගුරුකමින් වැළකීලා මත්පන් මද්‍රය පාවිච්චිින් වැළකීලා ඊට පස්සේ මේ විකාලේ ආහාර ඉරවරට ගියාට පස්සේ දාන ගන්නේ නැතුව කැම ගන්නේ නැතුව ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ උසස් වටිනා ආසන ආදිය රහතන් වහන්සේලා පාවිච්චි කරේ නැහැ. ඒ නිසා මමත් මේ සාමාන්‍ය ඇඳක සාමාන්‍ය කඳුරක වාසය කරන කියන ඒ විදිය. නැටුම් ගේම් වාදන මල් සුවඳ විලුන් ආභරණ පළඳින් නැතුව. ඔව් සාමද. ඒ රහතන් වහන්සේලා තමයි අනුකරණය කරන්නේ. ඇත්තටම දූලා ගොඩාක් අනුකරණය කරන්නේ නිලියෝ. නිලියෝ නිසා ගොඩාක් කලාවට ගායිකාව නේද? අනේ පොයට් මාසෙට එක දවසක් ඒක නිසා රහතන් වහන්සේලා අනුගමනය කරන්න පුළුවන් නම් දුවේකට ඇත්තට මේ උපාසිකාව උපාසිකාවක් නිසා. එතකොට අර මේ සිරුවන් සරණ ගිහපු ශ්‍රාවිකාව තමයි මේකට ආස කරන්නේ. එයා දන්නු මේක ආනිසංස. ඒ නිසා බුදුරජාණන් දේශනා කරනවා මෙන්න මේ විදියට ආරක්ෂා කරන මේ උපෝසතය. භාගතුන් වහන්සේ වදාරන විශාකාවෙනි මෙසේ අංග 8කින් යුක්ත උපෝසතය සමාදන් වීම මහත්ඵල ඇත්තේ වේ, මහා අනුසස් ඇත්තේ වේ, මහා බැබලින් ඇත්තේ වේ. කොහොමද මහත්ඵල වෙන්නේ? කොහොමද මහා ආනිසංස වෙන්නේ? කොහොමද මහා බැබලින් ඇත්තේ වෙන්නේ කියලා මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්වාමීන් වහන්සේ විශාකාවෙනි
මෙන්න මේ වගේ දෙයක් තියෙනවා මේ සොළොස් මහා ජනපද කියලා මේ ඒ කාලේ ඉන්දියාවේ සානස් මේ ජනපද 16ක් තිබුණා කියලා එතකොට යම් කිසි කෙනෙකුට මෙන්න මේ සොළොස් මහා ජනපදයන් වලම මේ ඒ රජ කරන අවස්ථාවක් ලැබුණා එතකොට මේ කෙනා මේ බොහෝ සත්‍රුවන් පිරිවරාගෙන ඉසුරුමත්ව අධිපතිව මේ සොළොස් මහා ජනපදයන් මේ කෙනා පාලනය කරනවා කියලා බුදුරණාහි දේශනා කරන මේ අංග 8ක උපෝසතේ සමාදන් වීමෙන් ලැබෙන විපාකයක් එක ගත්තම මේ සොළොස් මහා ජනපද පාවිච්චි මේ පාලනය කිරීම කියලා කියන්නේ හරියට අර සොළොස් කලාවෙන් කලාවක් තර 16 පංගුවක්වත් වටින්නේ නැහැ කිව්වා මේ එක දවසක උපෝසතේ දරන ඒ බුදුරණාහි දේශනා කරන මේ මක්නිසාදයට විශාකාවෙනි මිනිස් ලොව රජසප දිව්‍ය සපේහ සංසන්දනය කර බලද්දි ඉතාම දිලිදුයි කියනවා ඉතාම චුට්ටයි කියනවා අර චුමේ බාලපඬි සූත්‍රයේම සංස බුදුරණන්ස හරිය ලස්සනට විස්තර කරනවා මේ කාරණාව මෙතෙන්දි බුදුරණන්ස විස්තර කරන ස්වාමීන් වහන්සේ විශාකාවෙනි මිනිස් ආයුෂයෙන් වසර 50 චාතුම් මහරජික දිව්‍ය ලෝකේ එක දවසක් එක දිවා රාත්‍රියක් එතකොට ඒ වගේ දවස් 30ක් මාසයයි ඊළඟ මාස 12ක් අවුරුද්දයි බුදුරණන්ස දේශනා කරන අන්නේ වගේ අවුරුදු 500ක් චාතුම් මහරජික ආයුෂය බුදුරණන්ස දේශනා කරන මේ අංග 8කින් යුක්ත උපෝසත සීලයේ සමාදන් වෙලා යම් කිසි කෙනෙක් ආරක්ෂා කරු උපාසකෙක්ව උපාසිකාවක් වේවා බුදුරණන් දේශනා කරන ඒ කෙනාට චාතුම් මහරජික දිව්‍ය ලෝකෙ උපදින්නේ කියන කාරණාව සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ වගේ තව තින්ස යාමේ ඕන දිව්‍ය ලෝකෙ බුදුරණන් කෙනෙකුට වැඩි කරන සාන්නස දැන් ඊට පස්සේ තව තින්ස දිව්‍ය ලෝක ගත්තම මිනිස් ලෝකෙ අවුරුදු 100ක් මේ දවස් 100ක් මේ එක දවසේ වෙන්නේ. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් එහෙ එක දවසක්. එහෙ එක දවසක් සාමාන්‍යයෙන්. එතකොට ඒ අවුරුදු 1000යි. ඔය විදිහට වැඩි වෙවි යන්නේ සාමාන්‍යයෙන්. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ඔක්කොම විස්තර කරන මේ සියල්ල ලබන්න පුළුවන් කියන සාසෙ මෙන්න මේ විදිහට උපෝසතේ ආරක්ෂා කරන්න කියලා. එතකොට මේ කාලේ උපාසිකාවක් ගත්ත ස්වාමීන් වහන්සේ මේ බොහොම ගණන් කරන්න පුළුවන් සල්ප දින ගණනයි මේ මුළු ජීවිතේම උපෝසතේ සමාදන් වුණත් ඒ කෙනෙකුට ආරක්ෂා කරන්න ලැබෙන්නේ. එතකොට මේ උපාසිකාවක් මේක අහනවා නම් තමන් උපෝසතේ සමාදන් වෙච්ච දවස් ගැන හිතලා සතුටු වෙන්න ඕන බුදුරණාහි දේශනා කරේ මෙවැනි ආනිසංසයකින් යුක්තයි අර සොළොස් මහා ජනපද මේ ශ්‍රීමත්ව පාලනය කරන එක හරියට මේ 16 පංගුවක් තරමවත් වටින්නේ නැහැ කියලා. සමහරක් වෙලාවට මේ උතුම් සිල්පද ආරක්ෂා කරලා මේ අපි දැන් කියපු විදිහට අභිමානවත් චරිතයක් උපදවා ගත්තොත් සමහරක් වෙලාවට මේ ධර්ම ශ්‍රවණය කරන අම්ම කෙනෙක් අද අදිෂ්ඨාන ඇති කරගෙන උපාසිකාවක් අදිෂ්ඨාන ඇති කරගෙන මේ විදිහට ගුණධර්ම දිනු කළොත් කවදාවත් අය ස්ත්‍රියක් වෙන එකක්වත් නෑ. එහෙම තියෙනවා. පුරුෂ භාවයටම ඇති වෙන්න පුළුවන්. තියෙනවා. කවදාවත් පුරුෂයෙක් කෙනෙකුත් නෑ. ස්ත්‍රියක් කෙනෙකුත් නෑ. නිවන දකින්නත් පුළුවන්. ඒක. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ඒ සඳහා භාවනා කරන්නත් ඕනේ. උපාසිකාවක් කොහොමද භාවනා කරන්න සම්බන්ධ? අත්‍යවශ්‍ය ස්වාමීන් වහන්සේ දැන් උපාසිකාවක් බවට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න හම්බුණාට පස්සේ දැන් ඊළඟට උත්සාහවත් වෙන දේ තමයි මේ චිත්ත සමාධිය දියුණු කරන එක. දැන් බුදුරජාණන් වහන්සේ නිවන් මඟ කියා දෙද්දී සම්මා සමාධිය විස්තර කළ දුන්නානේ මේ චිත්ත ඒකාග්‍රතාවේ නැත්නම් හිතේ සංසිඳීම ඇති කර ගැනීම ගැන. එතකොට උපාසිකාවක් බුදුරජාණන් වහන්සේ වදාළ භාවනාවක් මුල් කරගෙන බුද්ධානුස්සතිය හෝ ඊළඟට මෛත්‍රිය හෝ නැත්නම් ධාතු මනසිකාරය අසුභ භාවනාව ආදී ඔය මොනියම් හෝ භාවනාවක් මුල් කරගෙන චිත්ත සමාධිය දිනු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට ඒක තමයි උපාසිකාවකගේ චිත්ත ඒකාග්‍රතාවය නැත්නම් සම්මා සමාධිය බවට පත් වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මේ අපි අද මේ කතා කරන නන්දමාතා නන්දමාතා කියලා කියන්නේ චිත්ත සමාධිය බොහෝම හොඳට දිනු කරපු කෙනෙක්. මනාව දිනු කරපු කෙනෙක්. ඉතින් අර නන්දමාතා තමන් ළඟ තිබිච්ච අර ආශ්චර්යමත් කරුණු කියන අතරේ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලට මේ කාරණේත් කියා හිටියා. ස්වාමීනි ඔය අනිත් කරුණු වගේම මම ගිහිගෙදර වාසය කළත් මේ ගිහිගෙදර කටයුතු කරන අතරේ මම හිටියත් මම මනාවකට භවනා කරලා චිත්ත සමාධිය උපදවාගෙන ඉන්නවා. ඉතින් මේ නන්දමාතා කියා හිටියා ස්වාමීනි යාවදේව ආකංකාම මම යම්තා කැමතිද විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි කාමයන්ගෙන් බෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් බෙන් වෙලා විතර්ක විචාර සහිත ප්‍රීති සුඛේ ඇති පළවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා. ඒක ඒකේ සීමාවක් නැහැ. යම්තාක් කැමතිද? පළවෙනි ධානයේ මේ ගිහිගෙදර වාසය කරන උපාසිකාවක්.
එතකොට ස්වාමීන් වහන්සේ ගෙදර දොරේ තියෙන අතුපතු ගන්න කටයුතු මහත්තයාගේ ප්‍රශ්න පුතාගේ ප්‍රශ්න ඔක්කොම අස්සේ ඊට පස්සේ උයන පියන කටයුතු අස්සේ තමයි මේ සමාධිය වඩලා තියෙන්නේ ඊළඟට මේ විදිහටම කියනවා මේ විතක්ක ਵਿਚාරාණං වූප සමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං විතර්ක ਵਿਚාරත් සංසිඳවල ඊළඟට තමා තුළම පැහැදීම ඇති එකඟ බව ඇති අවිතර්ක අවිචාර සහිත ප්‍රීතිය සුඛය ඇති දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන ඉන්නවා ඊළඟට මේ නන්ද මාතා ප්‍රකාශ කරනවා පීතියච විරාග උපේක කෝච විහරාමි සතෝච සම්පජාන එතකොට ප්‍රීතිය කෙලෙහි නොවැළිලා උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් වාසය කරනවා කයෙන් සැපේදි මිදෙමින් එතකොට මේ තමයි ස්වාමීන් වහන්සේ තුන්වෙනි ධ්‍යානෙ එතකොට නිකම්ම හිතේ එකඟ බවකුත් නෙමෙයි පළවෙනි ධ්‍යානෙ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ ඊළඟට හතරවෙනි ධ්‍යානෙ එතකොට මේ කියන ධ්‍යාන හතරම මනාවකට උපදවාගෙන වාසය කරනවා එතකොට කොහොමද වාසය කරන්නේ යාවදීව ආකංකාම් යම්තා කැමතිද ඒ තාක්කල් වාසය කරනවා එතකොට ස්වාමීන් වහන්සේ දැන් ගිහි ගෙදර වාසය කරන උපාසිකාවකට මේ විදිහට භාවනාවන් දියුණු කරලා මේ චිත්ත සමාධිය ඇති කරගෙන බොහොම සුවසේ සැපසේ වාසය කරන්න පුළුවන් ඊළඟට සමත විදර්ශනා දියුණු කරගෙන දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා එහෙමයි දැන් ස්වාමීන් වහන්සේ තවත් අවස්ථාවක සඳහන් වෙනවා එක්තරා අවස්ථාවක එක උපාසක මහත්තයෙක් අසනීප වුණා. එතකොට ඒ උපාසිකාව ඒ අසනීප වෙච්ච තමන්ගේ මහත්තයාට කියා හිටියා දැන් අසනීපලා හොඳටම අසාධ්‍ය වෙලා ස්වාමීන් වහන්සේ. එතකොට කියා හිටියා ප්‍රකාශ කළා ඔබ දැන් මේ ගෙදර දොරේ කටයුතු ගැන දුක් වෙන්න එපා. ඊටඟට මේ දරුවන්ට ආහාර පාන මම නැති වුණාම මොකක් වෙයිද කියලා හිතන්න එපා. ඊළඟට මේ උපාසිකාව නැත්නම් මේ මගේ බිරිඳ ඉස්සරහට සිල් රකීද ඊළඟට බණ අහයිද ඊළඟට මේව ගැන හිත හිත ඉන්න එපා ඊළඟට මේ උපාසිකාව ඉස්සරහටත් බණ භාවනා දියුණු කරයිද ඒව ගැන හිත හිත ඉන්න එපා කිව්වා දැන් මේ බිරිඳ නැත්තම් මේ උපාසිකාව තමයි තමන්ගේ ස්වාමියට කියන්නේ කියා හිටියා මම ගිහි ගෙදර හිටියත් මම හොඳට චිත්ත සමාධිය දැනටත් උපදවගෙන ඉන්නේ සමාධිය වඩනවා මම ඉස්සරහටත් ඒ විදිහටම බණ භාවනා කරනවා එතකොට මේ උපාසිකාව කියනවා යාවතාකෝ ගහපති තස්ස භගවතෝ සාවිකා ගිහි ඕදාත වසනා යම් කිසි සුදු වස්ත්‍ර අඳින බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන් උපාසිකාවන් ඇද්ද ලාබිනියෝ අජ්ජත්තං චේතෝ සමතස්ස මේ ආධ්‍යාත්මික චිත්ත සමාධිය ලබාගෙන ඉන්න අහං තාසං අඤ්ඤතරා ඒගොල්ලෝ අතරින් එක්කෙනෙක් මමත් ඊළඟට මෙයා කියා හිටිනවා ස්වාමීන් වහන්සේ මේ උපාසිකාව ඒ ගැන සැකයක් හරි විචිකිච්ඡාවක් හරි තියෙනවා නම් මම මේ කියන කාරණේ ගැන අයන්සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ භග්ගේසු විහෙර පිස්සොසු මාර්ගිරේ ආන්න තථාගතරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ භග්ගේ ජනපදයේ සොසු මාර්ගිරේ බේසකලවණේ වැඩ ඉන්න ගිහිල්ලා අහන්න කියනවා උන්වහන්සේ කියයි කියනවා මං ඒත් අභිමානේ ඒත් අභිමානේ එතකොට තමන් හැබෑවටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් බවට පත් වෙලා හැබෑවටම බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට චිත්ත සමාධිය දියුණු කරගෙන ඊළඟට ඒ උපාසිකාව කියනවා ගරහිතාච භගවතා සාපේකස්ස කාලක්‍රියා දැන් තමන්ගේ මහත්යයට කියනවා අපේක්ෂා සහිතව කලුරිය කරන එක බුදුරජාණන් වහන්සේ ගරහා කළා ඒ නිසා ඔබ ඔය ගෙදර ගැන දරුවو ගැන බිරිඳ ගැන තියෙන අපේක්ෂාව අත්හැරලා දාලා මරණයට සූදානම් වෙන්න අභිමානී ස්වාමීන් වහන්සේ ශ්‍රාවිකාවන්ගේ මම හිතන්නේ නකුල තාත්තට අසනීපය සුව වෙනවා ඇඳෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා ඒ ස්වාමීන් වහන්සේ ඒ වගේ සුන්දර උපාසක මහත්තුරු හිටියා වාසනාවන්ත උපාසක මහත්තුරු හිටියා ඒ වගේ වාසනාවන්ත උපාසිකාවන් සමග වාසය කළ ඉතින් එහින්දා උපාසිකාවන්ට ඒ වගේ ගුණධර්ම දිනු කරගන්න පුළුවන් වුණත් එයාට නිවසේදීම සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස ප්‍රහාණය කරන්න පුළුවන් සසරට බඳලා තියෙන බැඳුම් නසන්න පුළුවන් ඒ වගේම කාමරාග පටික පවා දුරු කරලා සංයෝජන ප්‍රහාණය කරලා අනාගාමී ඵලය සාක්ෂාත් කරන්න පවා නිවසේදී උපාසිකාවකට බැරි නෑ. තවත් මහන්සි ගත්තොත් ඒ ගෙදර යගිය අවසරයෙන් පැවිදි වෙලා අරහත්ත්වයට පත් වෙන්නට බැරි කමක් නෑ. ඉතින් පින්වසන සිතාමත්ම ගෞරවයෙන් යුක්තව අපි පුණ්‍ය අනුමෝදනා කරන දවසේදී අපිට දානේ හදලා පූජා කරන අපේ උපාසක අම්මලා කිරි අනුකම්පාවෙන් ඒ අම්මලාට ගුණධර්ම දිනු කරගන්නට භාගතුන් වහන්සේගේ ධර්ම පිහිට කරගන්නේ කොහොමද? සිල් ආරක්ෂා කරන්නේ, දානි දෙන්නේ, භාවනා කරන්නේ කොහොමද කියලා
කියලා දුන්නට අභිමානවත් උපාසිකාවක් වෙන්නේ කොහොමද කියලා මේ බුදු දේශන අසුරෙන් බුදු දේශන අසුරෙන් ඉස්තර කළ දුන්නට. ඉතින් අද දවසේදී පින්වත්නි බොහෝ පින් රැස් කරගත්තා. ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු සියලු දේවරුන්ට විශේෂයෙන් සද්දේවඳුන් මේ පින් අනුමෝදන් වෙත්වා. එදා වේලුකණ්ඨකි නන්ද මාතාවට දාන දෙන්න උදව් කරපු පාරායන වර්ගය ශ්‍රවණය කළ වෛශ්‍රවණ දේව රජුතුළු සියලු දේව පිරිස සෙම්පති දේවරුන් සුමන සමන්දිවේ නාලවක දෙවියන් තුට්ටු පඳුරක් ලෙස අප මේ ධර්ම සාකච්ඡාවෙන් රැස් කළ සියලු පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම සාකච්ඡාවට වැඩම කොට වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවසම්පන්නිය සැලසේවා. ඒ වගේම සිල්ගුණ දම්පුරණ මහා සංඝරත්නයේ අනගාරිකා මෙණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූපතුන්ටද මේ පින සුවසේ පිළිවෙත් පිරුණු පිණසම උපකාරයක් වෙත්වා. සාදු සාදු. ඒ වගේම අද දවසේදී මේ රැස්කළ සීල පුණ්‍ය ධර්මයන් සුමිත් ප්‍රේමචන්ද්‍ර මහත්මා නමින් ඒ ප්‍රේමචන්ද්‍ර පවුලේ හැමදිනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් 2021 අගෝස්තු මාස 2 දින මිය පරලෝ ගිය මීට වසරකට ඉහතදී මිය පරලෝ ගිය TD ප්‍රේමචන්ද්‍ර පියාණන්ට මේ පින අනුමෝදන් වෙත්වා. 2017 මාර්තු මාස 30 දින මිය පරලෝ ගිය කරුණාවතී ප්‍රේමචන්ද්‍ර මෑණියන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ ප්‍රේමචන්ද්‍ර ප්‍රේමචන්ද්‍ර පවුලේ හැමදිනා නමින් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝ සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, නුදුරු භවයකදීම සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු. රැස්කළ සීලෝම පුණ්‍ය ධර්මයන් අනුරාධපුරයේ පදිංචි පින්වත් සුමිත් ප්‍රේමචන්ද්‍ර මහත්මාට මේ පින අනුමෝදන් වෙත්වා. මොරටුවේ පදිංචි ප්‍රේමචන්ද්‍ර පවුලේ සීලු දිනාට මේ පින අනුමෝදන් වෙත්වා. සුජීවත සිටින TD ජයසේන ලොකු තාත්තා ඇතුළු ප්‍රේමචන්ද්‍ර පවුලේ හැමදිනා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලබත්වා. ගෞතම බුදුසසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින්වත් හැමදිනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු. රසකලෞ සීලෝම පුණ්‍ය ධර්මයන් අපගේ ආදරණීය දෙමව්පියන්ට, ගුරුවරුන්ට, නැහිත මිතුරන්ටත්, නිවසේ සිට මේ ධර්ම සාකච්ඡාවට සමන් දුන් හැමදිනාටමත් ශ්‍රද්ධා මාධ්‍යාලයේ සේවය කරන දරුවන් හැමදිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පිටපත් හැමදිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැමදිනාට නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. උතුම් ගෞතම බුදු සාසනේ ධර්මාවබෝධින් සැනසෙන්න හැමදිනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.